आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सीटीवी प्रधान प्रवृत्ति प्रकाशयाई आरंभवन्ने मम उदेशान इडम गेदर प्रथमेन सिरस्थल पैय पहकट आसन्न कालयक दिवेन पुरा विदुलिय कैपेई डीजल मेट्रिक टन 37500ක් රැගත් නෞකාවට අදාළ මුදල් ගෙවා අවසන් ඉන්ධන ගොඩබෑමත් ආරම්භෙයි ඉන්ධන නැතිව බස් රථ දහවණයත් නවතීද ඉන්ධන ගන්න ජනතාව අතත් පොලිම්වල ඉන්ධන ගෙන්වන එක අභියෝගයක් උදේගම්මන් පිළ කියයි රටට තෙල් ගේන්නේ රීලෝඩ් ක්‍රමයට අපිට තෙල් ගහන්න වෙලා තියෙන්නේ සැෂේ ක්‍රමයට ඉරාන් පාර්ලිමේන්තුවේදී කියයි තුන් පාරක් විදුලිය කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න කියපු අය තමයි අද විදුලිය කප කප ආණ්ඩු කරන්නේ විපක්ෂ නායක සජිත් කියයි වෛරයෙන් මුසපත් වෙන්න එපා එහෙම අර්බුද වලට විසඳුම් හොයන්න බෑ බන්දුල කියයි තිරිඟු පිටිත් හිඟ වෙයි බේකරි නිෂ්පාදන දැඩි අර්බුදයක ලන්ඩන් වෙළඳපොලේ කොස් ගෙඩියක මිල රුපියල් 36000 ඉක්මවයි ඩොලර් හොයන්න මේ කොස් ගෙඩියෙන්වත් පාලකීන්ට බුද්ධිය පහළ වේවා राज्य यांत्रणेन जनता अपेक्षा इटुविय युतुई जनपति अवधारणे कराई पास्कु प्रहारे अवसन वार्ताव पार्लिमेंतु मंत्रीवरुन्गे परिशीलनेट मैतिवरनयाक अतलंगद देशपालन पक्ष मैतिवरन कोमिसमट युगतनवि गिविसुमट एरहीपेत संसलका बेलीम अवसन රට අර්බුදයෙන් අර්බුදයට ගෙන ගිය විදුලි අර්බුදය ගැනයි අදත් ප්‍රථමයෙන් අවධානය. මෙවන විට පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදු කිරීමේ භුක්තිය විඳින්මින් සිටිනවා රටේ සමස්ත ජනතාව. අද උදෑසන 8:30ට පමණ තමයි විදුලි කප්පාදුව මේ විදිහට පැය 5කට ආසන්න කාලයක් ආරම්භ වුණේ. කලින් නම් මහජන උපයෝගිතා කොමිසම කිව්වේ උසස් පෙළ නිසා දහවල් කාලේ විදුලිය කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒත් අද ඉඳන් දවල් විතරක් නෙවෙයි රාත්‍රී කාලෙත් විදුලි කප්පාදුව සිද්ධ වෙනවා මීට සතියකට පමණ පෙර උසස් පෙළ ආරම්භයේදී මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ උසස් පෙළ විභාගයේ හේතුවෙන් උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි. නමුත් උපයෝගීතා කොමිසමට දැන් උදෑසන කාලයේ විදුලිය කපන්න අවසර දෙන්න සිද්ධ වෙලා. උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියන කතා දැන් සුරංගනා කතා වගේ කාටවත්ම විශ්වාස නැහැ. ඊයේ දිනත් සමස්ත දිවයිනම කාණ්ඩවලට බෙදා පැය 2ක් සහ 3ක් සවස 4:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලිය කැපුවා. අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. හැබැයි අද විදුලිය කපන්නේ පැය 4යි මිනිත්තු 30ක් සහ පැය 4යි මිනිත්තු 40ක්. මෙහෙම ගියොත් ඉදිරියේදී පැය 10 15 විදුලිය කපන්න වෙයිද? අද උදෑසන සිට විදුලි බිඳ වැටීම් දිවයින පුරා අපට වාර්තා වුණා. අද පෙරවරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා ශ්‍රී ලංකාව කලාපවලට බෙදා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනකරත් නායක මහතා පැවසුවේ. ලංකාවේ සියලුම පළාත්වලට පැය 4:00 පැය 4යි විනාඩි 40ක් වැනි කාලයක් තුලදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව දැන්වීමට කැමැති විදුලි කප්පාදුව සිදු වෙන්නේ උදේ 8:00 සිට රාත්‍රී 10:00 දක්වාත් ABC තියෙන කාණ්ඩ 3 උදේවරුේ පැය 2කුත් රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 40කුත් ඒ වගේම ඊළඟ කාණ්ඩය සඳහා උදේ 8:00 සිට රාත්‍රී 9:00 දක්වා පැය 4:00ක විදුලි කප්පාදුව සිදු වෙනවා. ඒ සිදු වෙන්නේ උදේ පැය 2 කාලයක් ඉදිරියේ රාත්‍රී කාලයේදී. විදුලි අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද විවාදයට ලක් වුණා. මේ විදුලි වල කප්පාදුව නිසා උසස් පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වෙයි. මොකද ඉසෙට්ස්කෝ ක්‍රමය අනුව අනික තියෙන්නේ කප්පාදුව එක එක ප්‍රදේශ එක එක වෙලාවට කරන නිසා නඩු දාන්න පුළුවන් මූලික අයිතිවාසිකම් වලට. මේක නවත්ත ගන්න පුළුවන් නම් පස්සේ ඉඳ වෙනකන් ඊට පස්සේ යොදවා ගන්න.
ඊ රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා අපි විභාග කොමසාරිසා අමාත්‍යංශයේ මේ වෙනකොට විදුලි බල මණ්ඩලය හා ඊශ්‍රේලකත් එක්ක කතා කරලා තියෙනවා. පුළුවන් තරම් දුරට මේ තත්ත්වය වෙනස් සමහර විට මේ වායු සමීකරණය කරපු මේ සභාවේ ඇතුළේ ඉන්නකොට ඒවා තේරෙන්නේ නැති වෙන්නට පුළුවන්. විදුලි බල ඇමතිතුමා පොරොන්දු වුණා විභාග සමයේ විදුලි කප්පාදුවක් කරන්නේ නැtei කියලා. අපි ආණ්ඩු බලේ ඉන්න කාලය තුල එදා විපක්ෂය කිව්වා තුන් වතාවක් විදුලිය කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියලා. පළවෙනි වතාවේ කැපුවොත් සභාපති ගෙදර යන්න ඕන. දෙවෙනි වතාවේ කැපුවොත් ඇමතිවරයා ගෙදර යන්න ඕන. තුන්වෙනි වතාවේ කැපුවොත් ආණ්ඩුව ගෙදර යන්න. නිවුස් එක දැක්කාම මට හිරා හැදුවා. ලයිට් කපන වෙලාව කියන්නේ විදුලි බලය පැත්තුවා. මොකද්ද මේ ආණ්ඩුව ලයිට් කපන වෙලාව කියන්නේ විදුලි බලය පැත්තුවා. මේ ආණ්ඩුවද විදුලිය කපන ඇමති. මීට වසර කිහිපයකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ සිටියේදී වත්මන් අමාත්‍ය උදේ ගම්මන් පිල මහතා එදා විදුලි අර්බුදය ගැන පළ කර තිබුණේ මෙවන් අදහසක්. සමස්ත ජාතියේම අඳුරේ තබන්නට සිදුවුනේ එක වතාවයි නම් විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා අස්විය යුතුයි හදිසි අවස්ථාවකට සූදානම්ව නොසිටීම නිසා. දෙවරක් ඒක සිද්ධ වුණා නම් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි පළවෙනි අවස්ථාවේ සිදුවීම ගැන සොයා බලා පිළියම් නොයෙදීම නිසා. දෙවරක් ඒ සිදුවෙනවා නම් අමාත්‍යවරයා නිසලස සොයා නොබැලීම ගැන ආණ්ඩුවම වක්කයෙන් බාර අරගෙන ආණ්ඩුවම ගෙදර යා යුතුයි. ඒ නිසා පුංචි තැනෙන් වතුර බහින ක්‍රමවේදය අනුව සභාපතිව ගෙදර යවලා මේ ප්‍රශ්نين ඇඟ බේර ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. අපි ආණ්ඩුවට කියනවා දැන් වගකීම බාර අරගෙන වහාම ඉල්ලා අස්වෙන්න. විසඳුමක් අත්‍යවශ්‍ය ඒත් විසඳුමක් පේන තෙක් මානක නැති තවත් අර්බුදයක් තමයි ඉන්ධන අර්බුදය. ඒ පිළිබඳවයි මේ තොරතුරු. ඇමරිකාන් ඩොලර් මිලියන 35ක් ගෙවා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් නිදහස් කරගෙන තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදය ශේෂ්ඨ රසකට මෙවන විට ඍජු බලපෑම් රසක් එල්ල කර අවසන්. මේ හේතුවෙන් මකී බස් රථ දහවණය 50%කින් පමණ අඩු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එමෙන්ම දිවයිනේ ඉන්ධන පෙරහුම් මල් රසක ඉන්ධන අවසන් වී ඇති බවටයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ. සුපුරුදු විදිහට ඉන්ධන පෝලිම් අදත් රට පුරා දක්නට ලැබුණා. ඊයේ දිවයිනට ඩීසල් සහ පෙට්‍රල් රැගත් නැව් දෙකක් පැමිණ තිබුණා. ඒ අතරින් පෙට්‍රල් නැව ඊයේ දිනේම මුදල් ගෙවා නිදහස් කරගනු ලැබුවා. අද අනෙක් ඩීසල් නැව මුදල් ගෙවා නිදහස් කරගෙන තිබෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500කින් යුතු මෙම නෞකාව නිදහස් කර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය ඇමරිකානු ඩොලර් මිලියන 35.5ක් ලබා දී ඇති බව අමාත්‍යාංශය පවසනවා. මෙවන විට ඩීසල් තොගයේ ගොඩබෑමේ කටයුතුද සිදුවනවා. රට තුල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් රැසක් වැටෙමින් තිබෙනවා. පාලකයන්ගේ සුඛෝපභෝගී වාහනවලට කොහෙන් හරි ඉන්ධන ලැබෙනවා. නමුත් රටේ ජනතාව ගමන් කරන පොදු ප්‍රවාහනයටද ඉන්ධන අර්බුදය හමුවේ දැන් පහර වැදී අවසන්. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රයන්ජිත් මහතාද අදහස් පළ කර සිටියා. අපිට පෞද්ගලික බස් රථ දහවෙනේ කළ හැක්කේ තවත් දින දෙකක් පමණයි. රජය විසින් පෞද්ගලික බස් රථ සඳහා අද හෝ හෙට ඩීසල් ලබා නොදෙන්නේ නම් අනිවාර්යයෙන්ම අනිද්දා දිනේ සිට පෞද්ගලික බස් රථ දහවනේ කිරීමේ හැකියාවක් නැහැ. හෙට දිනේදී ඩීසල් ලබා නොදෙන්නේ නම් මහාමග පෞද්ගලික බස් නැවතී තිබෙන බව අපිට දැක ගන්නට අවස්ථාව ලැබේවි. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙලෙස අදහස් පළ කළා. ඩීසල් හිගයක් ඇති වුණොත් බස් රථ දාවනේ සීමා කරන්න වෙනවා. ඇමතිතුමත් කියනවා හිගයක් ඇතිවීම හැකියාව තියෙනවා කියලා. හැබැයි ඒක ජනතාව වටහාගත්තේ වැරදි විදිහට දන්නේ නැහැ. ඇමතිවරයා කිව්වේ ඉදිරියේදී කියන්නේ හෙට උදේට නෙමෙයි. ඉදිරියේදී කියන්නේ ඉදිරි මාසෙකදී දෙකකදී මුදල් හිග වුණොත් ඉන්ධන හිග වෙන්න පුළුවන් කියන කාරණා. අදටත් රථ වාහන දාවනේ කිරීම සඳහා ඉන්ධන හිගයක් නැහැ. හිගයක් තිබුණා නම් ওই පොලිමේ තියෙන සියලු වාහන වලට ඉන්ධන සපයන්න බෑ. ඩීසල් හිග වුණොත් මොකද සහනදායි ක්‍රමයේ පොදු තෙල් දාලා ලාම්පු තෙල් දාලා දුවන්න කියන්න බෑනේ. ඉතින් ඩීසල් ගේන්න ඕනේ. නමුත් දෙන්න පුළුවන් එකම සාහනදායි ක්‍රමය අපි දීලා තියෙනවා ගාස්තු වැඩි කිරීමකින්. ලාම්පු තෙල් දාලා දුවනවා. ඉතින් ඒකත් කෙරෙනවා සමහර තැන්වල. අපි ගැඹුරු මහත්තයා ගහන්න ඕනේ පුළුවන්ද කියලා 100% ලාම්පු තෙල් වලින් දුවන්න. නමුත් ලාම්පු තෙලුත් හිගයක් ඇති වෙයි. එහෙම කියොත් ලාම්පු තෙලුත් නැහැ. ඒ නිසා ඒකට සහනයක් නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන් ඩීසල් ගේන්න වෙනවා. ඩීසල් නැතුනොත් කොහොමද ළඟම දුවන්නේ? අපි වතුර ගහලා දුවන්නේ. ගොවින්ටද Taman අමාරුවෙන් වගා කරගත් ගොයම් නෙලා ගන්න ඉන්ධන අර්බුදය බලපෑම් එල්ල කරමින් සිටිනවා. දැන් අද ගොයන් කපන ජනතාවත් මේ වෙනකොට පීඩාවට පත් වෙමින් තිබෙනවා. භූතයා මැෂින් එක තියෙන කෙනාට අද සෙඩ් එකෙන් තෙල් දෙන්නේ රුපියල් 3000ක. එසහ දවසකට රුපියල් 3000ක තෙල් ටිකක් අරගෙන ගිහින් කුඹුරුවක් කර දෙකහමාරක් තුනක් කප කපා ඉන්නකොට තෙල් ඉවර වෙනවා. භූතයා මැෂින් එක කුඹුරේ නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා.
ඉන්ධන අර්බුදයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඉන්ධන සැපයුම නොකඩවා සිදු කිරීමට ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට නියෝග කර සිටියා. ඉන්ධන මිල වැඩිවීමක් මේ අවස්ථාවේ සිදු වෙන්නේ නැහැ. ඒකරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව උපදෙස් ලබා දුන්නා මහ බැංකු අධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් තෙල් වලට අවශ්‍ය කරන මුදල් ටික ලබා දෙන්න කටයුතු කරන්න ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. ඊයේ රාත්‍රියේ සිට ඇතැම් ඉන්ධන පිරවුම් හල් වෙත ඉන්ධන ලැබී තිබුණා. කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ සිටම ඉන්ධන ලබා ගැනීමට ජනතාවට පෝලිම් වල ඉන්න සිදු වුණා. බලන්නකෝ මිනිස්සුන්ට තෙල් ගහන්න නැහැනේ. මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? වාහනේ කීයක්වත් හොයාගන්න කොහොමද? පෙට්‍රල් නැතුනම මේ විදිහට. මොකද්ද මේ රජය කරන්නේ? තෙල් එහෙන් ගණන් වැඩි කරනවා. එක්ක තෙල් නැහැ. මොන කර්මයක්ද මේ? දැන් සෙල් 3 කට විතර ගියා. මොනවත් නැහැ. ඩීසල් සුපර් ඩීසල් ඩීසල් මොනවත් නැහැ. අද තාම එවන විදියකුත් නැහැ තාම නะ. ඊයේ ආව 95 ඇඳ වෙලා ආවා. 92 ලෝඩ් දෙකක් ආව හවස එකක් ඉවරයි. ඩීසල් ලෝඩ් එකයි ආවේ එකක් ඉවරයි. තෙල් නැහැ. දැන් මම කඩුවෙල දිහා ඉඳලා පොලිං උතම ගණන් පොලිං හයර එක දුවන කාලයක් නෑ අපිට මේ වගේ නම් කාලයක් ආවෙන් ආවෙන්නේ අපේ අවසනාව රටේ තවසනාව ඔව් කියන්නේ දැන් පාවර ගියස මෙතරත් නෑ දැන් මේ අපෝ යන්න තමයි ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දේශපාලන වේදිකාවේ සහ වෘත්තීය සමිතී පළ කළ අදහස් දැන් ඇත්තෙම අද තියෙන රටේ තියෙන ප්‍රශ්නේ විදේශ විනිමය හිගය ඩොලර් හිගය ගිය සෙනසුරාදා උදේ අපි බැංකුව අරගෙන ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය අර මුදල් ගෙවලා සවුද උදේ ඉඳන් එක පෙට්‍රල් නැවක් බාණ්ඩ පටන් ගත්තා ඊයේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී බාණ්ඩාගාර ලේකම්තුමා ලංකා බැංකුවට උපදෙස් දීලා ඩීසල් නැවත් අවශ්‍ය මුදල් ගෙවීම කරා මේ වන විටේ ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා තව පෙට්‍රල් නැවක් මූදමැද තියෙනවා මේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වන ඒ නිසා අපිට ඒකත් ඉක්මනින්ම බා ගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඊයේ රෑ බහිල් රාජපක්ෂ මහත්තයා මුදල් ගෙවන්නේ ඩොලර් ගෙවන්නේ. ତୁර ඒවා කොහෙන්ද මේ රටේ තියෙන්නේ? දැන් ඔවා කල් ඇතුව තිබ්බ දෙයක් දුන්නා නම් ඔබතුමා අපහසුතාවකට පත් වෙන්නේ නැහැ. මොකද දැන් ඔබතුමාට තමයි බයින්නේ. දැන් මුදල් ඇමතිවරයා වාර්තා නොකර නිසා මුදල් ඇමතිට හිතිමතේ රෑට මේ සල්ලි දිකුත් කරනවා. හරි හරි. මේ වෙනකොට ජනාධිපතිතුමා කියනවා විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දෙන්න කියලා. අනිත් පැත්තෙන් මහ බැංකු අධිපතිවරයා කියනවා තෙල් ඕන නම් සල්ලි දෙන්න කියලා. රටෙම කිසිම ක්‍රමයක් නැහැ. හරියට අර ගමේක තරුණයෝ කියන වගේ රීලෝඩ් ආණ්ඩුවක්. දැන් අද බොරතෙල් ටික එන්නේ ටික නතර වෙලා තියෙනවා. තෙල් පහත් පහදු නතර වෙලා තියෙනවා. ඒ සියල්ලම වෙන්නේ බොරතෙල් ටික ගෙන්න ගන්න ගියපුවම යනුම් බාර දීපු කට්ටියකින් ඒ ටික ගෙන්න ආණ්ඩුව හරියට කළමනාකරණේ කරගත්තේ නැහැ. ඒ නිසා බොරතෙල් එන්නේ නැහැ. ඒ නිසා බොරතෙල් ගෙන්න එක නතර කළා. දැන් පිරිපහදු කරපු ඉන්ධන ගේනවා. ඒකත් ගෙනල්ලා දැන් අද උදේ ගම්මන්පිල ඇමතුමා කියපු විදිහට දවස් 17ක් වරායේ රඳවාගෙන ඉඳලා තමයි තෙල් නැව බාර ගන්න. ඒකට එහෙම දවස් 17ක් තියාගත්තට පස්සේ අය කොහින් හරි සල්ලි ටිකක් වෙලා දෙනවා. ඒ නිසා මේක පිටිපස්ස අපිට බරපතල එතකොට ජනාධිපතිතුමා කියනවා මිල වැඩි කරන්නේ නැහැ කියලා. ඊළඟට රමේෂ් පතිරණග කැබිනට් ප්‍රකාශකතුමා ඇවිල්ලා කියනවා මිල වැඩි කරන්න වෙනවා කියලා. එතකොට මේ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැති ආණ්ඩුවක් එක්ක මේ ගමනේ ඉස්සරහට මේ රටේ මිනිස්සු කොහොමද යන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවකට අද අපි මුහුණ දීලා ඉන්නේ. ජනාධිපතිතුමා කියනවා තෙල් සංස්ථාවට විදුලි බල මණ්ඩලයටත් ණය පියවලා අකණ්ඩව ඉන්නන ගේන්න ඉන්නන මිල වැඩි කරන්නේ නැහැ කියලා. බස් රථ, ලොරි රථ, ත්‍රිවිල් මේ මෝටර්සයිකල් සීල දිනාටම පොලිමේ ඉඳ සිදුනේ බලසක්ති ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා ඇතිවෙන්න තෙල් තියනක් වි අපේ භාෂාවෙන් අපි දන්නවා තෙල් ගහගෙන ඉල්ල වැඩි වෙන්නේ රාත්‍රියේ ඊට ඉස්සලා ගහගෙන ඉල්ල කියලා කිව්වේ. හැබැයි ඔබතුමාලා ඉන්ධන මිල දෙසැම්බර් 20 වැඩි කරේ ඩොලර් ඉතුරු කරගන්නයි ඉන්ධන ඉතුරු කරන්නේ. විදුලි අර්බුදයේ පිටුපස මාෆියාවක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඉන්ධන අර්බුදයේද ඉතා බරපතල තත්වයකට ගමන් කරමින් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. ඒ සියත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්. විදුලිය මේ තරම්
අර්බුදයකට පත් වෙන්නේ විදුලිය තුල මාෆියාවක් තියෙනවා කියලා ඔබට පෙනුනේ නැද්ද ඔබ අමාත්‍ය ධූර පවා දරන කාලය තුල 100%ක්ම විදුලි මාෆියාවක් තිබෙනවායි කියන කතාව යථාර්ථයක් ලංකාවේ විදුලි ජනනය කරන්න ඕනේ මෙගවොට් 4000ක විවිධ ආකාරයෙන් බලශක්තිය නිෂ්පාදනය කිරීමේ විදුලි බලාගාර තිබෙනවා මේ වෙලා තිබෙන එකම එක ප්‍රශ්නයක් මේ වගේ නියන් කාල හැමදාම මේ කාලෙට එනවා හැබැයි යම් ආකාරයක විදුලි අර්බුදය නිර්මාණය වුණේ රජය නියමාකාරයෙන් මේක සැලසුම් කර ගැනීමට නොහැකි වීම එක පැත්තකින් හැම විටම කියවෙන කතාවක් තමයි විදුලි බල මණ්ඩලයේ විශාල මාපියාවක් තියෙනවායි කියලා හැම විටම කැමති වෙන්නේ ඉන්ධන හරහා විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියකට වැඩි අවස්ථාවක් දෙන්න. ගල්ලඟුරු හෝ ඉන්ධන. ඉන්ධන. මොකද හේතුව ඒවා හරහා පුජලිකංශයෙන් යම් ආකාරයක ලාභ ප්‍රයෝජන ලැබෙනවායි කියලා කතාව තියෙනවා. සූර්ය තාප විදුලිය නිෂ්පාදනය කරන්න මෙගවොට් 1400ක යෝජනා දැනටමත් විදුලි බල මණ්ඩලයේ සතුව තිබෙනවා. ඒ යෝජනා පුජලිකංශයෙන් ඉදිරිපත් කරපු යෝජනා ඒවට අනුමැතිය දෙන්නේ නැහැ කියලා. මෙගවොට් 50ක පමණ දැනට ධාරිතා එක් නොකළ සවි කරපු සෝලා පැනල්ස් තියෙනවා. ඒවට අනුමැතිය දෙන්නේ නැහැ කියලා. මොන අපරාධයක්ද කියලා බලන්න. අපිට නවීන තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ රටවල් පාවිච්චි කරනවා විදුලි බලය විවිධ ආකාරයකට සමහර ලාවට නැවගෙනල්ලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනද පාරු ගෙනල්ලා වෙන්න පුළුවන් සුලම් මාර්ගිකව වෙන්න පුළුවන් ඉතින් ඉක්මනින් ඒ කටයුත්ත කරන්න පුළුවන් අපි ආවේ මීට වඩා ලොකු දේවල් මේකේ කරන්නේ අපි දැක්ක බොහෝ දේවල් වියත්මක පවා ප්‍රකාශ කළා මීට වඩා තාක්ෂණ ඉදිරියට යන ක්‍රම ඔවුන් හඳුන්වා දෙන බව කිව්වා නමුත් ඇයි ඒව හඳුන්වා දෙන්නේ නැත්තේ මෙතන තමයි ප්‍රශ්නේ. ඉසියනි සංශෝධනය ගැනල්ලා රටේ තීන්දුව తీරන ගන්න බැරුව හිර වෙලා තියෙන දේවල් සම්පූර්ණයෙන් විසිකරලා දාලා රටට අලුත් ගමනක් යන්න තමයි මේක කරන්න කියලා කිව්වා. මං කියන්නේ දැන් ඒක කරන්න පුළුවන්. මොකද ජයාත් ජයවර්ධන ජනාධිපතිතුමාට වඩා වැඩි බලතල තියෙන ජනාධිපති තනතුරක් තිබෙන්නේ. එතකොට දැන් මේකත් එක්ක ඇයි ওই විදිහට හිතන්නේ නැත්තේ කියන එක මටත් ප්‍රශ්නයක් වෙනවා. වාර්තාගත විදිහට ඉතිහාසයේ වැඩිම උද්ධමනයක් වාර්තා කරනවා 16.8ක් ජනවාරි මාසයේ වාර්තා කරනවා ආර්ථිකයේ සුක්කානම අපිට කොහෙන්ද ගිලිහෙන්නේ මන්ත්‍රී මහා පොළවේ උද්ධමනය ඔය වගේ දෙතුන් ගුණයකින් වැඩි විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය වල දැන් ඩීසල් පෙට්‍රල් මිල තුන්වෙනි වතාවටත් වැඩි කරන්න යනවනේ මේ දව පැය කීපයකද කියලා කියන්න දන්නේ නැහැ ඔය කියන්නේ මේ මුට්ටිය දාලා බලන්න ඩීසල් පාවිච්චි කරන වැඩි ඒක සීමා කරන්න දැන් අලුත් කතාවක් හදනවා ඒක මෙච්චර ප්‍රමාණයයි කාර් පාවිච්චි කරන්නේ මේ මිනිසුන්ටත් මේ බර දරන්න බෑ ඒක නිසා ඒගොල්ලන්ගෙන් බදු ගන්න ඕනේ අරමින්සු බේරන්න කියලා අලුත් කතාවකුත් හදනවා. මදල්ම ඒ කියන්නේ දැන් ඡන්දය දෙනකොට ඔහොම බැලුවද? නෑ ඒක තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. රාජ්‍ය යාන්ත්‍රණය තුලින් ජනතා අපේක්ෂා ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය සේවකීන්ගෙන් බහුතරයක් වැඩ කිරීමට කැමති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ හමුවකදී राज्य इदिरी सलसुम पीलिबंद दनवत किरीमट अद पेरवरुवे राज्य निलधारीन समग जनाधिपति कार्यालय ते विशेष हमुवक संविधानय कर तिबुना ए जनाधिपति गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन තරුණ තරුණයන් හැටියට රාජ්‍ය සේවයට බැඳුනම ඒ අය ගොක් වැඩ කරන්න කැමති හැබැයි ඒ අයගින් වැඩ ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ නිලධාරීන් උනාම මම දන්නවා මුලින්ම ඒ අයට නායකත්වයක් දෙනවනම් ඒ අයව නන්දු කරවනවනම් ඒ අයගේ උපදෙස් දෙනවා නම් ඒ අය කරන දේවල් ගැන අගය කරනවා නම් නිලධාරීන් වැඩ කරනවා පහළම ඒ අයව දිරිගැන්වීම උපදෙස් දීම ඒක ඉහළ මට්ටමේ ඉඳලා පහළට යන්නට ඕනේ මම ඇත්තටම තීරණය කරේ විවිධ ආයතන වලට ගිහිල්ලා ඒ අයට දිරිගන්වන්නට ශ්‍රී ලංකා මණිකා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ ලබන 26 වනදා පැවැත්වීමට නියමිත ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ සපයා දිනයේ පිළිබඳව දැනුවත් කිරීම සඳහායි. ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ලබන 26 වනදා පැවැත්වෙන සපයා දිනය පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අර්ලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ නිල් මැණික් සඳහා ලොව පුරා පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් නිල් මැණික් වලට සමගාමීව සංචාරක ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන ඉලක්කයක්. යනුව පෙබරවාරි මාස 26 වනදා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සපයා දිනය වෙනුවෙන් වෙන්වන අතර එහිදී මෙරට ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් 11 දෙනෙකු මෙරට ඉතා වටිනා මැණික් ගල් 25ක් එහි ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මැතිවරණයක් පිළිබඳව පසුගිය කෙටි කාලය තුළ දේශපාලචින් විවිධ අදහස් පළ කළා. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට මේ අතරතුර පැමිණියා. එහිදී ඉදිරි මැතිවරණ සහ ඡන්දහිමි නාමලේඛනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදී ඇත්තටම ඡන්දයක් අත ළඟද?
පසුගිය කාල වකවානුව පුරාවටම මෙරට ඡන්දයක් අතලඟ බවට විවිධ ඉඟි පළ වුණා. මැතිඅමති වරුන් අදහස් පළ කරමින් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කළා. හොරු අරන් ගිය පළාත් සභා මැතිවරණය තවමත් පැවැත්වුවේ නැහැ. එමෙන්ම පළාත් පාලන ආයතන වලත් කාලය දීර්ඝ කරමින් ගැසට්ටුවක් නිකුත් කළා. ළඟදීම මැතිවරණයක් පැවැත්වෙයිද? ජනතාව තුළ මේවන විට ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා. ආණ්ඩුව පසුගියදා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු යළි ආරම්භ කරමින් අනුරාධපුරයේදී ජනරැලියක් පවත්වනු ලැබුවා. ඊට අමතරව වැඩලක්ෂියේ ව්‍යාපෘති වැනි ව්‍යාපෘතිද හඳුන්වා දීමට රජුය කටයුතු කළා. මේ සියල්ල ළඟ එන මැතිවරණයක පෙර නිමිතිද? අද ඊට මැතිවරණ කොමිසමද සුබදායි ඉඟියක් පළ කර තිබෙනවා. මැතිවරණ කොමිසම සහ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිත හමුවක් අද මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහෙවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා 100කට අධික දේශපාලන පක්ෂව නියෝජිතයින් එක්ව සිටියා. මැතිවරණය සහ චන්දහිමි නාමලේඛනය සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ පහසුකම් මදි බව පවසමින් සාකච්ඡාව අතරතුර මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා ඉන් ඉවත්ව ගියා. කේන්ති යනවා තමයි ඉතින් ඇතුව මේ කේන්ති යන කාරණාව මේ ප්‍රජාතන්ත්‍රවාද රටකට තවමත් අද වෙනකන් එට වෙනස වේද මට දන්නේ නැහැ 200 කන සාකච්ඡාට එනවා ඇයෙන්නෙත් නැ තේරෙන්නෙත් නැ සාකච්ඡා කරන්නත් බෑ ඒ වෙලාවත් නැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු රැස්වෙන වෙලාව නැති මගේ ඒලා ධාරව දෙන්න ආවන තා මන්ත්‍රීවර කිව් දෙන කොට ඉන්නවා මොනවා කතා කරන්නේ මට දන්නේත් නැ කාලා බලන්න ආවන පැය 4කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කළ පක්ෂ නියෝජිතයින් ඉදිරිදී පැවැත්වීමේ නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පිළිබඳවත් ප්‍රමාදයන්ට හේතු හා ඒවා निराකරණය කර ගන්න ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේ කඩනමින් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රාදේශීය සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවපැත්තෙනුත් යෝජනා ඉදිරිපත් කරලා තිබෙන බව සඳහන් කළා විපක්ෂෙන් කියනවා දැන් මේ රටේ දැන් තියෙන තත්ත්වයේ උඩ විපක්ෂයට ඉතාමත් හොඳ ජයග්‍රහණ ලබන්න පුළුවන් කියලා ඉදිරියේ නෑ ඉතින් සෑම දේශපාලන පක්ෂවල 60 ගානක් තිබුණා දැන් මෙතෙන්ට ඔබතුමාලා එළියනකොට මේ 60 ගානක්ම ඇහුවොත් කියන්නේ යාලා අඬු පිට උනෝ කියලා කොමිසම කිව්වා ඒගොල්ලන්ට සැප්තැම්බර් මාසේ 10 වෙනිදෙන් පස්සේ බල එනවා කියලා ඡන්දය තියන්නේ නිසා මම හිතන්නේ ඒක අදහසක් තියෙනවා ආණ්ඩුව ඊට කලින් තිබ්බේ නැත්තම් සැප්තැම්බර් මාස 10න් පස්සේ ग्रामीण मटमें दम मेवे तीन को हरम अमार तत्व तीन ग्रामीण महत्व गील पुद्गली गोल्लोट गील मे नाम लेखन सहस्करणस विशेष अद विद्युत क्रमेट करपील को सहस्कल तीन मेवन समार प्रदेश वाल भूम कुड़ा संख्या लियापंचला तीन चंद वाल अलू तरण चंद सीर विशिपहा लियापंचलाने अभी मेथिवार कमीशन सभा मकर अरे भरण क्रम ग्राम सेवक महत्व युद्ध लियापंचकरण वशकाटर जनाधिपति परीक्षण कमीशन साक्षि पार्लिमेंट मंत्री पर्यांगे परिहरने संधा पार्लिमेंट पुस्तकालय तबीमट अवश्य कटुतु करुण डबड बाब हम गरु सभा वट दानुन के मैत्तीम पार्लिमेंट वे लाइब्रेरी तुलट है पास कु प्रहारे संबंधित पुत्त असुहता क्लबा दिल दिए ना ये असुहता गिले बैलुआ है भाई ये असुहते पिटू हटना मदा साटसी यक दिए ना मैं का पिटे सॉफ्ट कॉपी एक इंग लबा देने के नहीं लिमा करना तो ये किया ना मारो मैं वेलुम देने थी भी आवरुद्ध के टकाली दैग मेलु वेलुम दिल बड़ा टक दैग देखी वाटी ना का बतीरे बहुत अलग आ रहे हैं भीतर है पास कु प्रहारे मूल बिना मुखाक करने भी दहाना वेनी आंड क्रम व्यवस्था सांसोद මේකෙන් ඇත්තේ චාවුල නෙවෙයිද මේ මේකට වග කියන්න ඕන සම්පූර්ණයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමා ජේ.ආර්. වෙන්න ඇන්ද නිසා සම්පූර්ණයෙන්ම මේකට වග කියන්න ඕනේ ඔබතුමන්ලාගේ ආණ්ඩුව කියන එක මුලින්ම කියන්නට ඕනේ මොකද අවුරුදු 4 මාරක් පාලනය කිරීමෙන් පස්සේ තමයි මේක සිද්ධ වුනේ දැන් ඒක ඉදිරිපත් කරාට පස්සේ අද කියනවා
දැන් වැඩක් නැල්ලු. ඇයි වැඩක් නැත්තේ? මෙතෙක් කල් ජනාධිපති කොමිෂන් වාර්තාවල ඒ ලැබුණු වාර්තා කවදාත් පාර්ලිමේන්තුවට මේ වගේ ඉදිරිපත් කළා නැහැ. දැන් මේ පාර්ලිමේන්තුවට මේ වෙළුම් පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඒක තමයි අපේ කතෝලික ජනතාව ඉල්ලුවේ. මොකද මේක පිළිබඳව තමයි දැඩි කතාබහ පෞගේ කාලෙම තිබ්බේ. මේකේ තියෙන වාර්තා අංගනවා කියන්නේ. වාර්තා ටික දුන්නම ඒක බලලා කතෝලික සභාවත් කඩුනාංශෙත් කතා කරා. රටේ ආරක්ෂාව ගැන ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පැමිණි තමුන්නාසලාගේ රජය තාම පාස්කු පහරේ මහමොලකරු ඇල්ලුවේ නැහැ. කරන බවක් පේන්නත් නැහැ. මහමොලකරුවෙක් ගැන කතා කළා අත් වශයෙන්ම අපිට තියෙන සාක්ෂිය අනුව අපි හිතන්නේ මේ මහමොලකරුව වෙන කවුරුත් නෙමෙයි නව්ෆර් මෞලුව කියලා. මීට අමතරව මහමොලකරුවෙක් ගැන දන්නවා නම් කරුණාකරලා අපිට කියන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ කාලේ මේකේ හිටියේ ආරක්ෂක ඇමති නීති හා සාමය ඇමති තමුන්නාසලාගේ මන්ත්‍රීවරේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඇයි තමුන්නාසල අපේ දිහට දික් කරන්නේ? මම අහන්නේ මෙච්චර එකක් වුණා නම් ඇයි එතුමා තමුන්නාසලේ පැත්තට ගත්තේ? තමුන්නාසලාගේ පොලිසියද මේ කලුතෙන් ගොතන්න යනවා. පරීක්ෂණ නොමග යවන්න නැතුව නියම විත්තිකාරයෝ නියම වැරදිකාරයෝ අල්ලන්න නැතිනම් අපිට සිද්ධ වෙනවා අපේ ආණ්ඩුවක් යටතේ නවත පරීක්ෂණ කළා මේ රටේ නීතියට මිනීමරු අඟල්න වැඩපිළිවෙල වෙනත් අතකට අතකට වැරදි විදිහට ගින්නවන පරීක්ෂණයක් කළා ඒකට කටයුතු කරන්න සිද්ධ වෙනවා. නාලක සිල්වාගේ සේවය අත්හිටවනකොට නාලක සිල්වාට නඩු පවරනකොට රංජිත් මත් දුම් බණ්ඩාර නීතිය හා සාමය ඇමති එයාගේ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර ඒකවත් දන්නේ නැති ඇමති නියෝජ්‍ය ඇමති දෙබලක් ඉඳලා තියෙන්නේ. හිතා ගන්න පුළුවන් ඔබතුමන්ලට ජාතික ආරක්ෂාව නෙවෙයි තමන් ගත්ත තීරණ ගැන දන්නේ නැහැ. ජාතික ආරක්ෂාව පැත්තක තියලා නාමල් කුමාර හිටිය අපේ වේදිකාව නෙවෙයි නාමල් කුමාර හිටියේ ගෝඨාභය රාජපක්ෂක වේදිකාවේ. ඔබතුමාල මහින්ද රාජපක්ෂත් එක්ක දීඝ කෑව දවස් 52ක්. ඒක තමයි කුමන්ත්‍රණයේ එක කොටසක්. නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ඔබතුමාලා. ආඩිනල් උන්නාංශේ වටිකාන් ගියේ ගමන් පොට්ටික ආවා පාර්ලිමේන්තුවට. ජාත්‍යන්තරයට යනකම්ම හිටියා ඒ පොට්ටික දැන්. ජනාධිපතිතුමා ළඟ තව පොත් කීපයක් තියෙනවා. අන්න ඒ පොට්ටික දෙන්නෙත් ඇයි? ආණ්ඩුවට ඕන මහමුලකාරයෙක්ව පත් කරගන්න. ඒ හින්දා ඇත්ත මහමුලකාරයව සංගවන්න ඇත්ත මහමුලකාරයව යටපත් කරන්න බුද්ධි අංශය තුල ආණ්ඩුවේ දේශපාලන හස්තයක් වැඩ කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මැතිතුමාගේ කුප්‍රකට ආකාරයෙන් සැලසුම් සහගතව එතුමාව ස්වභාවික ඝාතනයකට ලක් කරන්නට මූල පුරණොයි කියන සැකය බිහි වෙලා තිබෙනවා. අපි කිසිම අත්අඩංගුවක හෝ සැක පිට අත්අඩංගුවට අරන් තියෙන කෙනෙක්ගේ කිසිම ජීවිතයක හානියක් කරන්න ඉඩක් තියලා නැහැ. ජීවිත ආරක්ෂාව පිළිබඳ කිසිම සැලස්මකින් ජීවිතේ විනාශ කරන්න හදනවයි කියන දේ අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් රට තෙල් ගන්නෙ රීලෝඩ් ක්‍රමයට. අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ ෂෙඩ් එකට ගිහිල්ලා සැෂේ ක්‍රමයට තමයි තෙල් ගහන්න වෙලා තියෙන්නේ. මේ සරල වෛරයෙන් මුසපත්ව කරන සටන් පාට දේශපාලනය තුල ඒ වෙනුවට තමන්ට බලය આવොත් ඒ කරනවා කියන්නේ පට්ටපල් බොරුවක් කියන එක අපි රටේ ජනතාව වෙනුවෙන් තේරුම් ගත යුතු වෙනවා. තමුන්නාන්සේලා ගත්ත ණය ස්වෛරීත්ව බැඳුම් කරවල 2029 වෙනකන් මොන මිසුද දන්නවනම් ඔහොම ගියයි දන්නවනම් දන්නවනම් පිස්සෙක් වගේ ඇසිරෙයි මිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සෝ වුණත් එකයි කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි කියලා මේ රට විනාශ කරන්න නැතුව මේ මැතිවරණයක් තියන්න දැන් හිටිය ඇති අපේ සෞභාග්‍යය දැක්ම එපා අපට අඩු ගානේ 2019 තමුන්නාසල රට බාර ගන්නවට තිබුණ තැන්ට රට ගෙනහිල්ලා අපට බාර දෙන්න කියලා අපි තමුන්නාසලෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සමහර විට මේ රටේ තියෙන ඩොලර් හිඟයක් විතරයි කියලා නෑ රුපියල් හිඟයක් තියෙනවා මහා බැංකුවේ රුපියල් හිඟය ගිය සතියේදී රුපියල් බිලියන 617යි උදේට පොලිමේ දවල්ට හාමතේ රැට කළුවරේ ඕක තමයි සෞභාගයේ දැක්මේ සාරාංශය කියන එක අද ජනතාව පිළි අරගෙන තියෙනවා අන්තිමට සම්වස්ත කුසී කර්මාන්තේ විවරයි රට විනාශ කරලා තියෙන්නේ ඈ කරන්න බැරි මගුල් කරලා ඔබතුමා පඹේ පණ්ඩිතකම් ඕනේ නැහැ මොකක් හරි ඡන්දයක් තියලා බලන්නකෝ මම ඊටම සතුටු වෙනවා අනාගත කෘෂිකර්ම ඇමතිතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන දැන් මේගොල්ලෝ මේ වෙනකොට ඊළඟ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න ඇඳුම් අහනවා බඩු මිල ප්‍රශ්නයක් ආර්ථික ප්‍රශ්නයක් ආවා කියලා මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ ආණ්ඩුව හදලා ඇමතිකම් අරගෙන අගමැතිකම් අරගෙන තමුන්නාස්සලා මේ ආණ්ඩුව හදන්න තමුන්නාස්සලා හොදට මතක තියාගන්න 20-25 වෙනකම් මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ කෙනක තමුන්නාස්සලා මතක කරන්න එපා තමුන්නාස්සලා ඔළුවෙන් හිටගෙන ආවත් මේ ආණ්ඩුව වැලිය යටයක් අබැල් යටයක් තමුන්නාස්සලාට වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ යොගදනවි ගිවිසුමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අද අවසන් කළා අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශ කිරීමද දින නියමයක් නැතුව කල් දැමුණා
කෙරවල පිටිය යුගතනවි බලාකාරයට අයත් රජයේ කොටස් වලින් 140ක් අමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ගොනු කරනු ලැබුවා. අදාළ පෙත්සම් සලකා බැලීම අද අවසන් කළ බව ශ්‍රේෂ්ඨ අධිකරණය දැනුම් දුන්නා. එම පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද නැත්ති යන නියෝගය දින නියමිකින් තොරව කල් දෙමීමද සිදු වුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ එල්ටීබී දෙහිදෙනී යන මහත්තුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම පෙත්සම් සලකා බැලීම අද අවසන් කෙරුණා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමු බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ වෘත්ති සමිතිය ඇතුළු පාර්ශ්ව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් වල වගුත්තර කරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකින් යුගතනවි බලාකාරයේ හිම වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටියේ යුගතනවි බලාකාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 140ක් වගුත්තරකාර අමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි. මෙම තීරණය ගැනීම පෙර ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වගුත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් පවසනවා. අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගුත්තරකාර අමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැති බවද සඳහන් කළා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී ඇති බවයි ඔවුන් පෙන්වා එබැවින් අමාත්‍ය මණ්ඩලයේ විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම යුගතනවි බලාකාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සමග ජන බලවේගයේ අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. සමග ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුඹණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කොට ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි සමග ජන බලවේගයේ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙන්නේ. මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ රජය විසින් අධිභාර බදු පනත් කෙටුම්පත යනුවෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එම පනත් කෙටුම්පත මගින් වාර්ෂිකව රුපියල් මිලියන 2000කට අධික ආදායමක් උපයන සමාගම් වලින් 25%ක අධිභාරයක් අය කිරීමට යෝජනා කර ඇති බවද පෙත්සම් කරු පෙන්වා දෙනවා. සේවක අර්ථසාධක අරමුදල මෙන්ම තවත් සේවක සුබසාධක අරමුදල් සමහරක්ද මෙම බද්දට යටත් කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම් කරු ඒ තුලින් සේවක සුබසාධනයට දැඩි අගතියක් සිදුවන බවට චෝදනා කරනවා. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම් කරු සඳහන් කර තිබෙනවා. එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අලුත් පනතක් ඉදිරිපත් කරා විශේෂ අධිභාර පනත. මේ රටේ විශාල සමාගම් වලින් ඒ අධිභාරයක් පනවන්න තමයි මේ පනත ගෙනාවේ. මේකට අයිති වෙනවා මේ රටේ වැඩ කරන ජනතාව දහඩිය හෙල්ලා මහන්සියෙන් ඉතුරු කරපු ETF සහ EPF සේවක අර්ථසාර අනුමුදලෙත් බාරකාර අනුමුදලෙත් මුදල් ට්‍රිලියන 3ක් ඒකෙන් හම්බ වෙන ලාභෙන් 25%ක් බදු ගන්න කටයුතු. රජයේ මේ යටතේ බිලියන 50ක ආදායමක් බලාපොරොත්තු වෙන කාගෙන්ද මේ බලාපොරොත්තු වෙන්නේ? වැඩ කරන ජනතාවගේ හම්බ කරන මුදලෙන් ඉතුරු කරපු මුදලෙන් මේ බද්ද අය කරන්නේ. මේ සම්බන්ධව අධිකරණයට අද කරුණු ඉදිරිපත් කරා. මේක රජයේ පැවසුවා සේවක අර්ථසාර අනුමුදලත් බාරකාර අනුමුදලත් මේකෙන් අයින් කරනවා කියලා. නමුත් ඊයේ පණ ඉදිරිපත් කරා දෙක අයින් කරලා තිබ්බේ නැහැ. ඒක නිසා සමගි ජන බලවේගයේ විදියට මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අද අපි අධිකරණයට නඩුවක් ගොනු කරන්න කටයුතු කරනවා.
රටතුල තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක දැඩි හිඟයක් පවතිනවා. කිරිපිටි සහ තිරිඟු පිටිත් ඒ අතර ප්‍රධානයි. තිරිඟු පිටි හිඟවීමත් සමග මේ වන විට බේකරේ නිෂ්පාදන මිල ඉහළ ගොස් තිබෙනවා. බේකරේ නිෂ්පාදනත් මේ වන විට දැඩි ලෙස අඩු වී තිබෙනවා. දැන් අපේ රටේ මිල ඉහළ දැමුවේ නැති භාණ්ඩයක් නැති තරම්. මේ හැම දෙයකටම මුල ඩොලර් ප්‍රශ්නය නම් රටට ඩොලර් ලබා ගැනීම සඳහා වන ඉතාම හොඳ උපදේශනයක් අද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. BBC ලෝකපුවත් සේවයේ වාර්තා කර තිබුණේ ලන්ඩන් වෙළඳපොලේ අපේ රටේ වැඩි වශයෙන්ම භාවිතාවන සහ අපේ රටේ වැඩි වශයෙන්ම වැවෙන කොස් ගෙඩියක මිල රුපියල් 36,000කට පමණ අලෙවි වන බවටයි. එය යුරෝ වලින් 160ක් බවයි BBC ලෝකපුවත් සේවය වාර්තා කර තිබුණේ. ඩොලර් හොයන්න මෙන්න අවස්ථා. තිරඟු පිටි හිඟවීම හේතුවෙන් මේ වෙද්දී කෙටි ආහාර රැසක මිල ඉහළ ගිහින්. සාමාන්‍යයෙන් අපේ රටේ දෛනික රාජකාරිවල නිරත වන පිරිස් කෙටි ආහාරවලට තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒ කාර්යබහුලකම හින්දා වෙන්නත් පුළුවන්, මුදල් නැතිකම හින්දා වෙන්නත් පුළුවන්. මේ වෙද්දී පරිප්පු ඇටේ ඉඳලා බඩු මිල අහස උසට නැගලා තුන් වේලටම බත් ආහාරයට ගන්න දැන් දෙපාරක් හිතන්න වෙලා. මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩුවක් නම් නැහැ. හතර පහ දෙනා ඉන්න පවුලක කුසගින්න නිබා ගන්න හදිසියට ගන්න පාන් ගෙඩියක මිල ප්‍රියස්සියකට ආසන්න වෙලා පාන් පිටි මිලත් පා වෙනවා නිසි මිලක් නැහැ මේ වෙද්දි තිරිඟු පිටි හිඟකම හේතුවෙන් කෙටි ආහාර මිල ඉහළ ගිහින් මේ ගැටලුවේ කවුරුත් නොහිතන පැත්තකුත් තියෙනවා මාතර ඉඳන් කොළඹ ආවත් නුවර ඉඳන් කොළඹට ආවත් දුර ගමන් සේවා බස් රථවල පැය 4 5 තම කාලය බෑ වෙනවා මහන්සිය නිබා ගන්න සාමාන්‍යයෙන් මේ දුර ගමන් බස් රථ කොහෙන් හෝ නතර කරනවා ඒ බඩකින්න නිබා ගන්න මොනව හරි පොඩි කෑමක් ගන්න දැන් ඒකත් නැහැ මොකද හැම ආහාරයක්ම රුපියල් 10කින් හරි සකින් හරි ඉහළ ගිහින් පිටි හිඟ හින්දා කෑමත් හිඟයි මේ ගැටලුව හින්දා දුර ගමන් බස් රථ මගින්ටත් පැය 5 6 බඩිකින් යන්නම සිද්ධ වෙලා මේ පිටි හිඟයත් එක්ක පැන නැගෙන එක් පැතිකඩක් තිරිඟු පිටි හිඟවීම සමග මිල වැඩිවීම ආහාර හිඟවීම හේතුවෙන් බේකර් නිෂ්පාදන කරුවන් මේ ගැටලුව සම්බන්ධව පවසන්නේ මෙවන් අදහසක් පිටි හිඟයි පිටි නෑ වෙලාවකට පිටි සෞතුයි කෑම බහිනවා මිල වැඩි කියලා කෑම යන්නේ බඩු ගණන් පිටි මිටික් අපි මෙහට ගේන්නේ 6600 6300 6400 එක එක රැංගවල එක එක ගණන් කර්මාන්ත කරන්න නම් අවුරුදු 18ක් 18ක් කරනවා එදා ඉඳලා ඉතින් කෑම සෞතුන්නේ නැහැ දැන් තමයි ඉතින් මේ මාස 3-4 ගෙනලා තමයි ඉතින් මේ කෑම සෞතු වෙන්න ආවේ මේ අතර තිරිඟු පිටි හිඟයේ සෙම බේකර් නිෂ්පාදන ආශ්‍රිත ගැටලු ගැන බේකර් නිෂ්පාදන සංගමයේ සභාපති මෙලෙස අදහස් දැක්වුවා විශේෂයෙන්ම තිරිඟු පිටි හිඟයක් තියෙනවා පහන් පිටි හිඟය ඉතාමත්ම උග්‍රයි අද වෙනකොට පහන් පිටි කිලෝ එකක් නිකන් කළු කඩවල විකිනවා රුපියල් 170ට 80ට ඉතින් මේ පහළ මිල ඉවත් කිරීමත් සමගම මේ ගසා කෑමක් බඩපත් වෙලා තියෙනවා මේ අතර බේකර් නිෂ්පාදන සම්බන්ධ ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකුගේ රැකියාවද අතරමඟ නතර වෙලා කියලයි කඩහිමියන් පවසන්නේ. පිටි මිල ගණන් වැඩි ඉඳලා මිල වැඩි වුණේ ඉඳලා දැන් බිස්නස් අඩුයි. වැඩදාමත් අඩු වෙලා ගණන්ුත් වැඩි. ඒ නිසා බඩු ගණන් නිසා තමයි ඔක්කොම එත්තුව. පාන් පිටි තමයි මෙතන තියෙන කරදරේ. පාන් පිටි ටිකක් ඉඳන් මතය වුණාට පාන් පිටි ගණන් වැඩි. එහෙනම් අපිටත් මේ කැම ආදන්න පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා පාන් පිටි අඩු ඉඳලා. රටේ ප්‍රශ්න හැම දෙයකටම මුල ඩොලර් ප්‍රශ්නය නම් ඇයි අපි ඩොලර් හොයන්නේ නැත්තේ? ඩොලර් හොයනවා නම් මෙන්න ක්‍රම අද BBC ලෝක පුවත් සේවය වාර්තා කර තිබුණේ ලන්ඩන් නුවර වෙළඳපළේ කොස් ගෙඩියක් පවුම් 160ක් වැනි ඉහළ මුදලකට අලෙවි වෙන බවයි යුරෝ 160ක් ලෙස සටහන් කර ඇති ලන්ඩන් බරෝ මාකට් ටීමේ කොස් ගෙඩියේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 36,000කට අධිකයි අපේ ගස් යට කොච්චරනම් කොස් ගෙඩි වවුලන්ට කන්න ඇරලා බීම වැටිලා නරක් වෙනවද පාලකයින්ට මේ කොස් ගෙඩියෙන් වත් බුද්ධිය පහළ වේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ විදේශ ගතවන පුද්ගලයන්ට ව්‍යාජ PCR සකස් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ වාර්තාව. දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා වාර්තා වන පසුබිමක රෝහල් ගතවන ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශය පවසනවා. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය සීප්‍රින් ව්‍යාප්ත වන නිසා නිදන්ගත රෝග සහ සංකූලතා ඇති පුද්ගලින් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි සෞඛ්‍යංශය අවධාරණය කරන්නේ. කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හේවත් බූස්ට් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කෙරෙනවා. කෙසේ වෙතත් තවමත් පළමු එන්නත මාත්‍රාව ලබාගත්තේ නැති පුද්ගලින්ද සිටින බව සෞඛ්‍යංශය පවසනවා. එම නිසා
ප්‍රථමයෙන් පළමු සහ දෙවන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විදේශගත වන අයට PCR වාර්තා ව්‍යාජ ලෙස සකස් කර දෙන පුද්ගලයන් අතරවල පත් වෙලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම පුද්ගලිකව ගත්තහම මෙවැනි ව්‍යාජ වාර්තා අපේ සාමාන්‍යයෙන් දැන් කරන ඕනම අවස්ථාවක මේක නැවත විපරම් කිරීමේ ක්‍රියාවලියකට යටත්ව තමා මේ අපි නිකුත් කරන සියලු වාර්තා තියෙන්නේ. එතකොට ව්‍යාජ වාර්තාවක් හමුණු තිබුණොත් ඒවා අහු වෙනවා. ඒක කොළඹින් පිටත් වෙන්න කලින් ඒක අහු වුණොත් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැටලුවක් වෙනවා අනිවාර්යයෙන් මේ වැරදි දේ කිරීම සම්බන්ධයෙන්. නමුත් ඔහුට ලංකාවේ ඉන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට මේ අපි ගෙනියන PCR පරීක්ෂණ වාර්තාවන් ඒ රටවලදී පිළිගත්තේ නැත්නම් සමහර විට ඉතා අධික වියදමක් දරමින් නිරෝධායනයට ලක්වීම සහ අනෙකුත් සියලුම අතිරේක ක්‍රියාමාර්ග වලට යටත් වන්නට සිද්ධ වෙනවා. එහෙමනි තත්වයකට තුඩු දෙන ලෙස ක්‍රියා කිරීම අපි හිතනවා අපි සියලු දෙනාම කරන බරපතල වැරැද්දක්. ඒ නිසා එවැනි දේවල් කරන අයත් ඒකෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුයි. කොවිඩ් රෝගයෙන් පසුව වෙනත් රෝග තත්ත්වයන් නැතිවන්න පුළුවන්. ප්‍රධානම ලක්ෂණය තමයි අධික තෙහෙට්ටුව. බොහෝ විට කොවිඩ් රෝගයෙන් පස්සේ පොඩි පපුවේ කැක්කුමක් ඇති වුණත් මේ හෘදයාබාධයක් කියලා බය වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් එහෙම අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ රෝගීන්ට ඇතිවන්නා වූ අනෙත් රෝග ලක්ෂණය තමයි පෙනහළු ආශ්‍රිතව නවතින්නේ නැති කැස්සක් තියෙනවා. එහෙම නැත්නම් හතිය ඇදුම රෝගයට සමාන තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. ඔබෙන් කරන්න තිබෙන ඉල්ලීම තමයි කෙසේ හෝ මේ බූස්ට් එන්නත ලබා ගන්න. එයින් ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රතිශක්තිය මගින් මේ රෝගය හැදීමෙන් වළකින්න. කොවිඩ් රෝගෙන් හැදීමෙන් වැළකුණොත් කොවිඩ් රෝගෙන් පසුව ඇතිවන්නා වූ කරදර වලින් මිදෙන්නටත් පුළුවන්. කොවිඩ් දවස්වල නෑවට හොඳද නරකද ඇයි මේ දෙක අතර සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ කියලා පොඩි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. බොහෝ වෙලාවට ස්නානය නිසා යම් කිසි අතුරුපතිපලයක් එම් නැත්නම් වැරද්දක් වෙන්න පුළුවන් කියලා අපි සඳහන් කරන්නේ පීනස හෝ ඇදුම වැනි රෝග තත්ත්වයක් පවතින රෝගීන්ට පමණයි. කොවිඩ් රෝගය සහ ස්නානය අතර කිසිම සම්බන්ධයක් නැහැ. වගාවට අවශ්‍ය නිසි පොහොර නැතුව විනාශ වූ කුඹුරු දිහා දවස පුරා බලාගෙන ඉන්න දැන් ගොවීන්ට සිද්ධ වෙලා. පොහොර දෙන්නේ නැති නිසා දැන් ගොවීන් රජයේ දෙනවා කිව්ව වන්දිය දිහා බලාගෙන ඉන්නවා. මේ අතර රජයේ මැදිහත් වීමෙන් කහ අස්වනු මිලිදි ගැනීමද මේ දිනවල රට පුරා සිදුවනවා. දිනෙන් දින විවිධ මාතෘකා කරලියට පැමිණීමත් සමග පොහොර අර්බුදය දැන් බලධාරීන්ට වගේම සියලු දෙනාට අමතක වෙලා. නමුත් දුක් මහන්සි වී සිය වගාවන් පවත්වාගෙන යන ගොවීන්ට නම් එය අමතක කරන්න බැරි තරම් වේදනාගෙන දෙන කරුණක්. පොහොර නැතිව විනාශ වූ කුඹුරු දිහා බලන් හූල්ලනවා හැර කරන්න කිසිම දෙයක් දැන් ඉතිරි වෙලා නැහැ කියලයි ගොවි ජනතාව පවසන්නේ. රසායනික පොහොර තහනම් කිරීමත් සමග රජයේ දුන් කාබනික පොහොර යොදා වගා කරන්න සමහර ගොවීන් පටන් ගත්තා. එහෙත් සැලකිය යුතු මට්ටමේ අස්වැන්නක් නැති බවටයි ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ. සමහර ගොවීන් රසායනික පොහොර ඉල්ලා තෙහෙට්ටු වූ තැන දැන් කාබනික වගාවට හුරු වෙමින් සිටිනවා. එලෙස කාබනික පොහොර යොදා වගා කර ඉහළ අස්වැන්නක් ලබාගත් ගොවීන් ගැනත් අප නිරන්තරයෙන් වාර්තා කරනවා. පොහොර නැතිව වගාවන්ට හානි වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය පොරොන්දු වුණා. පොහොර නැතිව හානි වූ වගාවන්ට වන්දි දීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පසුගියදා පැවසුවා. හානිය ගණනය කිරීමෙන් පසුව වන්දි ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවා. එමෙන්ම අදාළ වන්දි මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බවටයි රජය සහතික වුණේ. පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් සාකච්ඡා කළා. එහිදීද අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ වන්දි ලබා දීම ඇතුළු ගොවි ගැටළු වලට සති දෙකක් ඇතුළත විසඳුම් ලබා දෙන බවයි. හිඟන්නාගේ තුවාලේ බවට ගොවීන්ගේ වන්දි ගෙවීම පත් කරගන්නේ නැතිව එය ඉක්මනින් සිදුවනු ඇති බවටයි ගොවීන් විශ්වාසය පළ කරන්නේ. මේ අතර දේශීය කහ වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කහ වගාවට ගොවියා යොමු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් මත රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මැදිහත් වීමෙන් වැඩසටහනක් ආරම්භ කළා. එම වැඩසටහන යටතේ වගා කළ කහ අස්වනු මිලදී ගැනීම මේ දිනවල සිදු කෙරෙනවා. කහ කිලෝවක් රුපියල් 165ක මුදලකටයි රජය ගොවීන්ගෙන් මිලදී ගන්නේ. එම වැඩසටහනට සමගාමීව ගම්පහ අත්තනගල්ල රජමා විහාරස්ථානයේදී කහ අස්වනු මිලදී ගැනීම අද සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් කහ ගේන එක නතර කරපු ගමන් මේ ආණ්ඩුවේ අයට කහ ටිකක්වත් මේ රටේ හදාගන්න
බෑ හොද්දට කහවත් නැහැ කියලා බැන්නා අපිට එදා බැනපුවාට අද අපි කියනවා යමක් කරන්න පටන් ගත්ත ගමන් එකපාරට කරන්න බෑ හැබැයි ජනාධිපතිතුමා කහගෙන්නන එක නතර කරපු නිසා තමයි අද මේ රටේ මේ ගොවි මහත්තුන්ට මේ මුදල හම්බුනේ ලංකාවේ ගොවීන්ට සල්ලිත් හම්බෙලා ලංකාවේ ජනතාවට හොඳ කහ පරිභෝජනයට අවස්ථාවකුත් ලැබිලා තියෙනවා අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ රටේ කහ විදේශ වලද පුළට යවලා මේ රට ඩොලර් ගේන්න අපේ රටේ අලිමිනිස් ගැටුම දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙනවා නම් පේනෙන්නට නැහැ. පොළොන්නරුව දියබෙතුම රණවිරු ගම්මානයටත් හැමදාම අලි කරදර. මේ අතර අලිත් හුණු කසල කන තරමට අසරණ වෙච්ච පුවතක් කන්තලෙන් වාර්තා වුණා. දෙස් වසරක් තිස්සේ අපේ රටේ යුද්ධයක් පැවතුණා. යුද්ධෙන් අහිංසක මිනිස්සු වින්ද දුක ගැන අමුතුවෙන් කතා ලියන්නවත් කියන්නවත් අවශ්‍ය නැහැ. මොකද මේ රටේ හැමෝම ඇස්පන අපිටම ඒ වේදනාව දැක්කා වින්දා. හැබැයි මේ දෙත් කියන්නම ඕනේ. තමන්ගේ ජීවිත පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු රණවිරුවන් නිසාම තමයි ඉන්න රටක් අපිට ඉතිරි වෙලා තියෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම රණවිරු ගම්මානයේ තින්නේ ඉන්න රටක් ඉතිරි කරන්න සටන් කරපු විරුවන්. මේ රණවිරු ගම්මානයේ පවුල් 190 පමණ ජීවත් වෙනවා අපේ රටේ හැම ප්‍රශ්නයකටම විසඳුම් වලට හැමදාම බාලගිරි දෝෂය ඒක අමුතු දෙයක් නෙවෙයි අලි මිනිස් ගැටුමටත් හැමදාම වගේ බාලගිරි දෝෂයම තමයි විසඳුමක් නම් පේන තෙක් මානික නැහැ රටේ කොහෙන් හෝ අලි මිනිස් ගැටුම් වාර්තා වෙනවා මේ ගම්මානයට යාබදව පිහිටා තියෙන්නේ ගිරිතලයේ ස්වාභාවික රක්ෂිතයයි රක්ෂිතයේ සිට පැමිණෙන අලි නිසා දවසේ ගෙවෙන හැම තප්පරයකම මේ රණවිරු ජීවත් වෙන්නේ මරණයත් එක්ක මේ රණවිරුවන් ගැන දරලා තියෙන ඉතාමත් අනාරක්ෂිත නිදහසේ ඉන්න කැමති. අතට කීයක් හරි හොයාගන්න මහන්සියෙන් වගා කරපු වගාවන්ද සම්පූර්ණයෙන්ම අලි විනාශ කරලා. මේ මිනිස්සු වැඩි දෙයක් ඉල්ලන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ අලි ගැටලුවට විසඳුම් කඩිනමින් ලබා දෙන්න කියලයි. මේ අතර අලිනුත් කුණු කසල කනතරමට අසරණ වෙලා. වැඩි සංචාරක ආකර්ෂණයකට හිමිකම් කියන අපේ වන අලි කුණු කාලා මැරෙනවා. ඒ හින්දා වන අලි වඳවීමේ තර්ජනයකටත් ලක් වෙලා. ලංකාවේ අලි මුහුණ පාන ගැටලු ගැන ටයිටැනික් නැවේ ප්‍රේමවන්තයා. ලියනාඩෝ ඩිකැප්‍රියෝ දුක් වෙද්දී අපේ අලි අලි ඇමතිවරුන්ටවත් ඒ ගැන කිසි ගාණක් නැහැ. කසල කන මේ අලි කතාව වාර්තා වන්නේ කාන්තලේ ප්‍රදේශයෙන්. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට යාලි හමු යමු. සුබ සන්ධ්‍යාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.